කලිනුත් මම හිතන්නේ ළමයින්ට පැහැදිලි කළා. මේ පන්ති අපි පවත්වන්නේ පැය 4ක් විතර සතියකට. පැය 4මාරක් කිව්වටනේ ඉන්ටර්වල් එකට යන කාලේ ඊවත් එක ගත්තාම පැය 4ක් විතර වැඩ කරන්නේ. සතියකට තියෙනවා පැය 168ක්. ඉස්කෝලේ පීරියඩ් එකක් විනාඩි කීයද? 45ද 40යිද? 40යි. ෆිසික්ස් පීරියඩ් සතියකට තියෙනවා 10ක්. 40ව 10ක් කීයද? 400යි. අපිට තියෙන පැය කීයද? මේ පන්තියේ තියෙන පැය 4යි. පැය 4 කියන්නේ මිනිත්තු කීයද? 60ක් වැඩි ගන්න කීයද? මෙතන තියෙන මිනිත්තු කීයක ගැප් එකක් තියෙනවද? මිනිත්තු 160ක. දැන් මම යමක් කියන්නේ සාක්ෂි එක්කනේ නේ පිළිගන්න වෙනවා. හේතු සහිතවනේ කියන්නේ. මිනිත්තු 160ක් කියන්නේ පැය කීයක්ද? ආසන්න වශයෙන් පැය 3ක්. ආසන්න වශයෙන් පැය 3ක්. හැම සතියකදීම ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ දැන් පේනවද අපි කලින් මේව කරන්නේ ඇයි කියලා? ඈ ඕලෙවල් ඉවර වෙච්ච ගමන් එන්න කියලා මේ කලින් කරන්නේ ඇයි කියලා පේනවද අපිට? ඉස්කෝලත් එක්ක හැරෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඇතිනේ, දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්නේ මාර විදියට පන්තිවල වැඩ කරලා නේ දෙන්නම් ගිහිල්ලා කියලා. ඉස්කෝල පටන් අරගෙන බලන්නකෝ, මාස 4ක් 5ක් යද්දී ඒගොල්ලෝ අපිව පාස් කරනවා. ඒ පාස් කරන්නේ මේ කාල ගැප් එකේ හින්දා නෙමෙයි, අඩුවෙන් වැඩ කරන හින්දා. හරිද? ඒක මම දැන් කියන නිසා පිළිගන්න ඕනේ නැහැ, ගිහිල්ලා බලන්න ඉස්කෝලේ. ඉස්කෝලේ පටන් අරගෙන මාස 5ක් විතර යද්දී ඕගොල්ලෝ අපෙන් අහනවා, සර් දැන් ටර්ම් ටෙස්ට් එකට මෙන්න මේ මාතෘකාව ගාවට එනකන් එනවා කිව්වා, කෝ පන්තිය කරන්නේ නැද්ද? එහෙම අහන දවසක් එනවා. ඕගොල්ලෝ හිතනවා නම් ළමයි මේ පන්තිය ඇතුලේ වල්පල් කතා කර කර ඉන්න පුළුවන් කියලා. ලොකු මුලාවක්. සමහර ගුරුවරු එහෙම කරනවා ඇති. හැබැයි එහෙම කරන කෙනත් දන්නවා හිර වෙනවා කියලා. එයා කරන්නේ උගන්නන ප්‍රමාණය අඩු කරනවා, හදන ගණන් ප්‍රමාණය අඩු කරලා අර කාලය කවර් කරනවා. ඉතින් අපි මේ කරන්න හදන්නේ මොකක්ද? වෙන දේවල් කතා කරන්නේ නැතුව සම්පූර්ණ කාලය තුල මේක කරන්න මහන්සි වෙන එක. දැන් මේ මේවා කියන්න වෙනව නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැණ යථාර්ථේ. මේක මේ වෙන දෙයක් කියලා හිතන්න එපා, මේවා කියන්න එපා. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. මම මේක කියන්නේ අර සමහර ළමයි ඉන්නවනේ මේ පන්ති වලට ඇවිල්ලා නිකන් ආතල් එකක් හොයන කට්ටිය. මලගනේ 2022 විභාගෙත් 62යි පාස්. 62ක් හරි 63ක් හරි. ඊට පස්සේ 138ක් ෆේල්. 100ක් හිටියාම ළමයි 62යි එක්සෑම් පාස්. ළමයි 38ක් A level ෆේල්. මේ සියලුම විෂය ධාරාවන් වල මැත් සයන්ස් වල ප්‍රතිශතය මීට වඩා වැඩි, ෆේල් වෙන ප්‍රතිශතය වැඩි මීට වඩා. මං කියන්නේ මේ 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 පාස් ෆේල් ප්‍රතිශතය මේන්ටේන් කරන්නේ S එක අඩු කළා. මේක තේරුම් ගන්න. ඕගලන්ගේ අධ්‍යාපන මට්ටම පුදුම විදිහට පල්ලෙහා තියෙන්නේ. ඕගොල්ලෝ හිතනවා නම් ඒ ලෙවල් හොඳයි නේ 160 ගන්න පාස්නේ කියලා. එයා අමාරුවෙන් පාස් කරවලා තියෙන්නේ පව් නිසා. බුද්ධි මට්ටම වැඩි වෙලා නෙමෙයි ළමයින්ගේ. එන්න එන්න බුද්ධි මට්ටම අඩු වෙනවා. එහෙම පසුබිමක මේ පන්ති වලට ඇවිල්ලා ආතල් හොයන්න එපා.
ඕගල් ලංගෙම වැරද්දක් තමයි මේ එන්නේ හොඳේ හොඳට මතක තියාගන්න ගුරුවරු බයිලා ගහනකොට ඔයගොල්ලෝ චිය කරනවා ගුරුවරු බයිලා ගහනකොට ඔයගොල්ලෝ චිය කරනවා ඔයගොල්ලෝ ආසයි ගුරුවරු කතන්දර කියනවට ඔයගොල්ලෝ ආසයි තව ගුරුවරයෙකුට බයිනවට ඔගල ආසයි වැඩ නොකර ඉන්න. ඉතින් ඒක කොතෙන්ටද තල්ලු වෙන්නේ කියලා හිතන්න ඔගලක්. හරි අමාරුයි ළමයි මේක අනිත් පැත්තට හරවන්න. හරවන්න යන කෙනා වැරදිකාරයෙක් වගේ පේනවා සමාජෙට. ඒකයි වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ප්‍රිය කරන්නේ ක්ලාස් එකේ ඔයගලන්ව ආතල් එකේ තියෙන ගුරුවරයවනේ. මාර ජොලිනේ අකෝයි පන්තියේ. එක දිගට උගන්නගෙන යනවා නම් සමහර වෙලෙට නීරසයි. දැන් ඔයගොල්ලෝ සල්ලි ගෙවලා ඇවිල්ලා ඔයගලන්ගේ සල්ලිත් නෙමේ දෙමපෙන්ගේ සල්ලි. ඒ අවශ්‍ය වැඩේ කරගන්න නැතුව වෙන මොකක්ද විනෝදාස්වාදයක් ලැබලා ගෙදර යනවා අන්තිමට එක්සෑම් එකේ ප්‍රතිඵල එනකොට මෙන්න ඒතර මේවා වෙනස් කරන වගකීමක් ඕගලන්ටත් තියෙනවා ගුරුවරයෙක් උපදේශක් දෙන එක ප්‍රශ්නයක් නෑ ගොඩක් ගුරුවරු එහෙම උපදෙස් දෙනවා මං කියන්නේ මේ අනවශ්‍ය විදිහට ළමයින්ට උපදේශක් දෙන එකනේ වැඩ කරන්න හැටි කියලා දෙන එක කාලසටහනක් හදාගන්න හැටි කියලා දෙන එක තරඟ කරන හැටි කියලා දෙන එක ප්‍රශ්නයක් නැහැ. ඒව තියෙන්න ඕනේ. හැබැයි කරන්නේ වැඩිපුර අර අනවශ්‍ය දේවල් කිය කියන එක නම් වැඩේ කරන්නේ නැතුව. දෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. අපි දැන් ඉස්සරහෙන් හිටියට ඉස්කෝලවලට වඩා ඉස්කෝලේ පටන් අරන් මාස 5කින් ඒගොල්ලෝ අපිව පාස් කරනවා. එදාට ඕගොල්ලෝ අපිට චෝදනා කරනවා සර් ස්ලෝ වැඩි නැද්ද කියලා. එදාට ඕගොල්ලෝ අපිට චෝදනා කරනවා. ඒක දැනගෙන තමයි මේ උගන්වන්නේ. ඒක මතක තියාගන්න. මේ පුරුදු වෙන්න උගන්වනව නෙමෙයිනේ.